මහින්ද රාජපක්ෂ ඔහුගේ දවසර මම දැක්ක වීඩියෝ එක දුලංජලී ගැන කතා කරනවා. මහින්ද කියනවා රණසිංහ ප්‍රේමදාස මෙතුමාට ගෞරවයක් හැටියට දුලංජලීගේ හොරසල්ලි සෙල්ලම මම දුලංජලී බේරුවා කියනවා. වීඩියෝ තියෙන බලන්න Facebook එකේ. සාක්ෂි සටහන් කරලා තියෙනවා CID එක දුලංජලීගේ හොරසල්ලි ගැන. ඒ ෆයිල් එක දැන් තියෙන මහින්ද රාජපක්ෂ ගාව. ඒකන්ද සජිත් නාවල්ට බයයි. නාමල්ට පොරොන්දු වෙලා තියෙනවා නාමල්ට විපක්ෂ නායක වෙන්න සජිත් උදව් කරනවා කියලා. ඒ සාක්ෂි වල තියෙනවා බැංකු සේවිකාව හට උත්තරයක් දීලා එයා කියනවා එයා මැෂින් එකට දෙම්මන් සල්ලි ගණන් කරන්න ලක්ෂ 25ක් පහේ ගොල 5000 ගොල මැෂින් එක සල්ලි ප්‍රතික්ෂේප කරාද. එතකොට සේවිකාව දුලංජලීට කිව්වලු මැඩම් මේවා හොර සල්ලි කියලා. කියලුවාම ඩඩබඩ ගාලා ලක්ෂ 25ක් බෑග් එකක දාගෙන එතනින් පැනලා ගියා. තමුන්නාසල හොර සල්ලි කියලා බැංකුවට රුපියල් 5000ක් දුන්නම බැංකුවෙන් කිව්වොත් හොර සල්ලි කියලා ඒක සාක්ෂි දාගෙන පැන දුනාද? තමුන්නාසල කියනවා මට අහවලා දුන්නා පරීක්ෂණයක් කරන්න. එන්න හොර සල්ලි අරගෙන පැනලා යන්න මොනවද? ඒ දුලයි දෙරිලගේ ශරීරයේ අනාගතේ ආර්යව වෙන්න පෙරුපුරන. ඊට මේ වේදිකා ගන්න අපට ජාවරංකාරයෝ සල්ලි දෙන්නේ නැහැ. අපි ජාවරංකාරයෝ දුන්නත් ගන්න නැහැ. එසින පාරේ උලමීන තත්තඩි අපි ඒගොල්ලගේ උදව් ගන්න අපි එකතු වෙලා තමයි මේ වගේ වැඩක් කරන්නේ. ඒ වේදිකාවයි ජෙනරේටර් එකයි LED එකයි මේ සෞස්ථාන ලක්ෂ 5ක් යනවා. අපි ජනතාව වෙනුවෙන් මේ කැපකිරීම කරනවා. ඉස්සර හිටපු ජවාරංකාරය මහින්ද ගාව ඒ සෙට් එකව දැන් ඉන්නේ සජිත් ඔඩොක්කුවේ. සජිත් සල්ලි දෙන්නේ ඔක්කොම ඇසිර පාරේ ජවාරංකාරය ඒ මහින්දට ඉස්සර උදව් කරව මිනිස්සු. සජිත්ගේ නෝනාගේ සැලොන් එකක් තියෙනවා ශැන්ග්‍රීලා හෝටලේ ගාලුමෝදර. ඒ සැලුන්ගේ මාසික බද්ද ලක්ෂ 35යි. බද්ද ගෙවන්නේ අර සීනි හොරා. බිලියන 25ක බදු වංචාවක් කරා මතකද? සීනි හොරේ. ඒ සීනි හොරා තමයි සැලුන් එකේ කුරිය ගෙවන්නේ මාස කුරිය. එතකොට කොළඹ දූෂිතයන්ට විරුද්ධ නැගී සිටින්. දූෂිතයන්ට ඩීල් කර කර දූෂිතයන් අතන පුළුවන්. ඒව කරන්න බෑ ඒගොල්ලෝ. ඒකන්ද තමුන්නාසේලා තීරණයක් ගන්න හොරකම වංචාව නවත්ත ගන්න තමුන්නාසේලා කවුරු එක්කද ඉදිරියට ගමන් කරන්න කියලා තමුන්නාසේලා ගත යුතු වැදගත්ම තීරණය මේකයි. මේ තීරණය නිවැරදි ගන්න ඕන තමුන්නාසේලා. තමුන්නාසේලාට අනාගතය ගොඩනගින්න නම් මේ රටේ වර්තමානයේ අපේ මාතෘභූමිය මේක අපලක්දලා මේක කරා වැටිලා මේක විනාශ වෙලා ලෝකෙට ණය වෙලා බංකොලොත් වෙනවා. ණයගත්ත පාලකයෝ ඒගොල්ල ජවාරංකාරයොත් එක්ක එකතු වෙලා ඒ ණයවලින් කප්පන් අල්ලස් අරගෙන ඒ ණයවලින් කරපු ව්‍යාපෘති වල තමුන්නාසලට ප්‍රතිලාභ මොනවත් ලැබිලා නැහැ. තමුන්නාසලට ප්‍රතිලාභ නැති වුණාට තමුන්නාසලා ඒ කරුමේ ඉරණම. තමුන්නාසලාගේ මේ යන කුඩා දරුව ඔක්කොම අර ඉන්න පාසල් දරුවෝ ඔක්කොම ලෝකයට ලක්ෂ 10ක් නැහැයි. මේ ණය මල්ල ක්‍රමයෙන් ඉහළ යනවා. ඒක තමයි රටේ තත්ත්වය. තමුන්නාසලාගේ ජීවිතවල මත්තම තමුන්නාසලා දන්නවා තමුන්නාසලාගේ ජීවිත අඩාල වෙලා තියෙනවා. තමුන්නාසලා හිනා වෙලා ඉන්න උත්සාහ කරාට තමුන්නාසලාගේ බොඩි ලැන්ග්වේජ් එක මූණෙන් කියවන භාෂාව තමයි ඉන්නේ කලකිරීමේ ඉන්නේ කම්පාවේ ඉන්නේ සංකාවේ ඉන්නේ අවිශ්චිත භාවේ. ඒක තමයි යථාර්ථය. මේ රටේ ජනතාවට දරුවන තුන් වෙලා කන්න බොන්න දෙන්න දෙමව්පිය බඩගින්න ඉන්නවා. දරුවන පොත්පත් ටික ඇඳුම් ටික අරන් දෙන්න දෙමව්පිය බඩගින්න ඉන්නවා. තුන් වෙලා කන්න බෑ තමුන්නාසලා.
මගේ ආසන කැලණිය 150ක් ඉන්නේ පැල්පත් වාසී. මේ පැත්තේ ජනතාව සුට්ටක් වාසනාවන්තය අඩු ගානේ කොස් ගහක් පොල් ගහක් කර තියෙනවා. අරගොල්ලෝ ගෙයින් එළියට බහින්නේ මඩවලකට. ඒගොල්ලෝගේ ගෙදර තියෙන එක විදුලි රූලයි. ඒක බිල ගෙවා ගන්න බැරුව අනාගෙන අපි ගාවට එනවා මාසයක් තිවර. ඒක තමයි ජනතාවගේ අද ජීවිතයේ තත්ත්වය. අපි මෙතන ඉහට රට ගෙනියන්න ඕනේ. මේ රට විනාශ වෙලා තියෙන්නේ රටේ තියෙන දූෂිත දේශපාලන සංස්කෘතිය නිසායි. දූෂිත දේශපාලනක් කියන්නේ වර්තමාන දේශපාලනයේ මොන මට්ටමේ හිටියත් 150ක් හොරු 135ක් විතර ඉන්න හොර ගන්න කර ඒගොල්ලන්ට දැක්මක් නැහැ, බුද්ධිමත් නැහැ, රට ගැන කැක්කමක් නැහැ, රට ගැන අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ ප්‍රභූවරු වෙන. ඒගොල්ලන්ට බල බලයක් දාගෙන වේදිකාවක වාඩි වෙලා ඉන්න ලැබුණොත් ඒගොල්ලන්ට ඇති 115ක් විතර තමයි මැද පෙළ පසු පෙළ හැමතැනම ඉන්නේ බුද්ධිමත්, රට ගැන හිතන්න පුළුවන්, වැඩක් කරන්න පුළුවන් ඒ ජවය ඇඟේ තියෙන කට්ටිය දේශපාලනේ 115ක් විතර තමයි. මේ දේශපාලනක හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව හැමදාම ගුණාටන් දන්න පුළුවන් කියලා. මේ රටේ ජනතාවගේ මේ වෙනකොට 180ක් දුප්පත්. ඒක තමයි යථාර්ථය. දුප්පත් ජනතාවක් ඉන්නකොට දේශපාලනඥයන්ට ඒගොල්ලෝ රවටන්න ලේසියි. අරක්කු බෝතලයක් බත් පැකට් එකක් දීලා, හාල් කිලෝ පහක් දීලා, සිමෙන්ති කොට්ටයක් දීලා, තසරන් හතරක් පහක් දීලා ඒගොල්ලෝ දුප්පතුන්ට ලම් වෙනවා. අන්ත අසරණ මිනිහෙකුට ඒක හම්බුණා දිදානයක් පහළ වුණා වගේ. එතකොට දේශපාලනඥ අපේ ඉන්නේ දෙවියෙක් වගේ. එහෙම කරලා දුප්පත්ට ලම් වෙනවා. දුප්පත්ව තුරන් කරගන්න මේගොල්ලන්ට බෑ. හැම ආණ්ඩුවක්ම මාරු වෙනකොට අලුතෙන් සමෘද්ධි දෙන්නේ නෑ 1,48,000. කියන්නේ හැම ආණ්ඩුවෙම ආණ්ඩුවටම දුප්පත්තු වැඩි වෙනවා. සොච්චන් දේවල් දීලා තමුන්නාසලා දුප්පත්කමෙන් ගලව ගන්න බෑ. හාල් කිලෝ පහක් දුන්නොත් ඒක දවස් තුනෙන් ඉවරයි. ඒතර දුප්පත්කම ඉවර වෙනවද එතනින්? ඒ රටේ දුප්පත්කම ඉවර කරන්න නම් මේ රට ගොඩ ගන්න ඕනේ. රට ගොඩ ආවොත් තමයි තමුන්නාසලාගේ ඇඟට ඒක දැනෙන්නේ.